අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්න මේ දස් විසි අතර ගත්තොත් මේ වි දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසම. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැතියත් කොතරම් සුභ වුණත් කොතරම් අසුභ වුණත් 100%ක් සුභ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුභ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුභ අසුභ කොහොම වුණත් 100%ක් සුභ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියකට කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශිචක්‍රයේ 8 වන රාශිය ලග්නාධිපති අඟහරු ග්‍රහයවත් කුජ ග්‍රහයා වූ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් මේ සුවිශේෂී වූ වසර ගැන සිංහල රුදාවත් එක්කම සිදුවෙන මේ ප්‍රබල ග්‍රහ මාරුව ඇත්ත වශයෙන්ම කතාවට 2024 වසර තුළ සිදුවෙන සුවිශේෂීම සහ ප්‍රබලතම ග්‍රහ මාරුව මේ ගුරු ග්‍රහයා වෘෂභ රාශිගත වීම වෘශ්චික ලග්න හිමි ඔබට කොහොම වේවිද, ඔබත් දැස් දල්ලාගෙන බලන් ඉන්නවා කොහොම වෙයිද කියලා දැනගන්න. ඉතින් නොයෙකුත් ආකාරයේ පලාපල කතනයන් මමත් දැක්කා. ඒ දේවල් තුළ සමහරක් වෙලාවට පරස්පරතා තිබ්බා. මොකද දැන් සමහරක් වෙලාවට
මේ ගුරු මාරුව ගැන පලාපල කියති ගොඩාදුර මේ ගුරු ග්‍රහය හත් වෙනි පාඩේ පැමිණුණා හතේ ඉඳලා මෙහෙම දෘෂ්ටි වැටුණා එහෙනම් ගුරු ග්‍රහය විතරක් සම්බන්ධ කරන් පලාපල කියලා තිබ්බා මම දැක්කත් ඒ දේවල් තුළ පරස්පරතා ඇති විය හැකි මොකද මේ කේන් සටහන් තුළ ඉන්නේ ගුරු ග්‍රහය විතර නෙමෙයි තව ග්‍රහය අට දෙනෙක් ඉන්නෝනේ අන්න ගුරු ග්‍රහය විතරක් ඔබේ කේන් සටහන් තුළ ඉන්නවා ඔබ ගෙවන ගුරු මහදසාවල් අතුරු දසාව විදසාව විතරන්න ඔය කියන කාරණා හරියන්න පුළුවන් මේක මේ කාවත් විවේචනය කිරීමක් නෙමෙයි නමුත් එහෙම එහෙ විදිහට කිව්වොත් ඒ විදිහට සිද්ධ වෙන්නේ ඒක නිසා ටිකක් අපි කල්පනාකාරී අනිත් ග්‍රහයන්ගේ ගමනත් සලකලා බලලා අපි ටිකක් සූක්ෂම විදිහට කතා කරමු එහෙනම් මේ ගුරු මාරුවත් එක්ක සිදුවෙන වෙනස වෘශ්චික ලග්න හිමියන්ට කොහොම බලපාවිද කියලා ඉතින් ලග්න ඔබගේ හත්වෙනි භාවය තමයි වෘෂභ රාශිය කියන්නේ හත්වෙනි භාවය තමයි ගුරු පැමිණෙන්නේ ඉතින් වෘෂභ රාශිය තුළ ගුරු සතුරුයි කියනවා නමුත් ඇත්තටම රාශි බල ඉක්මන යමේ බලයක් ගුරු සතු නිසා ඒ සතුරු භාවය මහා ලොකුර ක්‍රියාත්මක නොවන නිසා ඒ කියන තරම් අසුභකාරී දේවල් ඇති වෙන්නේ නැහැ ඉතින් මේ තත්ත්වය තුළ ගුරු ඔබගේ හත්වෙනි භාවයේ ඉන්න ගම ඔබගේ 11 වෙනි කියන්නේ ධනස් අයස්ථානයේ දකින්නවා ඒ වගේම ඔබගේ ලග්නයේ දකින ලග්න භාවයේ පළමු වෙන දකින්නවා තව පැත්තකින් 3 වෙනි ඔබගේ වික්‍රම ස්ථානයත් දකින්නවා ඉතින් මේ තත්ත්වයන් තුළ ගුරු එහෙම දෘෂ්ටි හෙලනවා ඔබගේ ගුරු කියන්නේ ඔබගේ දෙවැන්න ධනස්ථානය සහ පස්වැන්න විද්‍යාස්ථානයේ අධිපතියා ඉතින් ඔන්න 2-5 අධිපතියා තමයි හත්වෙන්න තැන්පත් වෙමින් 11-1-3 කියන තැන් දකින්නේ ඉතින් ඒත් එකම අනිත් ග්‍රහිනුත් ඒ ආකාරයෙන් ශනි රාහු කේතු පිහිටලා දෙන කේතු 11 වෙනි තුලත් ඉන්නවා රාහු 5 ශනි 4 ඉන්නවා ඉතින් මේ තත්වයන් තුල කොහොම වේද විශේෂ වශයෙන්ම වෘශ්චික ලග්න හිමියන් පොදුවේ කතා කරොත් ඉතින් පොදුවේ කතා කරොත් මේ කාල පරිච්ඡය තුල විශේෂයෙන්ම අපි මුලින්ම කතා කරමු රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු ගැන කතා කරමු රැකී රක්ෂා තුල හොඳ යහපත් වෙනසක් යහපත් ප්‍රවණතාවයක් ඇති කරගත හැකි පහුගිය කාල සීමාවට සාපේක්ෂව රැකියා තුමුණු ගැටලු ඉවත් වෙලා රැකියා තුළ යහපත් ලෙස කටයුතු කාරණා කරගෙන යන්න හැකියාව ලැබෙනවා වගේම යම් තාක් දුරට රැකියාව තුළ ඔබට ලැබෙන ආදායම් තත්ත්වයන් ඉහළ යෑම බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේද තමයි ගුරු මාරුවත් එක්ක අනිකුත් ග්‍රහ පිරිමුත් එක්ක ඔබට මේ කාල සීමාව තුළ විශේෂ වශයෙන් බලාපොරොත්තු විය හැක්කේ විශේෂයෙන්ම ඔබට ජුනි මාසේ 14 අගෝස්තු මාසේ 21 දක්වා කාල පරිච්ඡේද තුළ රැකියාව තුළ සුවිශේෂී වෙනස්කමක් ඇති වෙන ප්‍රබල ප්‍රවණතාවයක් ඇති වෙනවා සමහර එක රැකියාවේ උසස් වීමක් වෙන්න පුළුවන් නැත්නම් ඊට වඩා යහපත් හොඳ ඊට වඩා තත්ත්වෙන් උසස් හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් වෙන්න පුළුවන් කුමන වන්දමින් යහපතක් රැකියාව තුළ සිදුවෙන කාරණාවක් සිදු වෙන නැත්නම් මේ කාල පරිච්ඡේද තුළ ඔබට මේ නොයෙකුත් විදිහේ ආදායම් මාර්ග කීපයක් ගැන අවධානය යොමු වෙනවා ඒක නිසා ඔන්න රැකියාව කරන ගම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔන්න මේ දේවල් තුළ කටයුතු කරන්න හොඳම හොඳ කාලයක් මේ කාල පරිච්ඡේදය විශේෂ වශයෙන් වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය ඔය වෘත්තීය ව්‍යාපාර තත්ත්වයන් තුළ කාලෙකින් උපරිම යහපත් කාලක නිසා මේ කාල පරිච්ඡේද තුළ වෘශ්චික ලග්න හිමියන් මුලින්ම කියන්න ඕන මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න වග බලා ගන්න කම්මැලිකම් පොඩ්ඩක් පැත්තකින් තියලා උපරිම උත්සාහයෙන් උනන්දුවෙන් සහ හොඳ ඉලක්කයකට කටයුතු කරන්න ආවට ගියාට කටයුතු කරන්න එපා මේක හොඳයි කියලා හැමදේම කරන්න මේ හොඳ දැනුමක් ඇතුව හොඳ ඉලක්කයක් ඇතුව යම්කිසි අරමුණක් ඇතුව හොඳ අධිෂ්ඨානශීලීව කටයුතු කරන්න වග බලා ගන්න මොකද මේ කාලය ඔන්න ඇත්තටම රැකියා ව්‍යාපාර තුළ උපරිම යහපත් කාල පරිච්ඡේදය තමයි ගෙවෙන්නේ මේ කාල සීමාව තුළ යම්කිසි ආකාරයෙන් හැබැයි මේ වියදම් නම් ටිකක් වැඩි ටිකක් නෙමෙයි සෑහෙන වැඩි වියදම් පාලනයකින් තොරව වෙන තත්ත්වයන් නම් පෙන්눔 කරනවා එනිසා වියදම් තුර බුද්ධිමත් පාලනයත් යුතුව කටයුතු කරන්න අත්‍යවශ්‍ය දේට පමණක් වියදම් කරන තන අවශ්‍ය දේ තුළ යන වියදම් අතිශයින් අවම කරන්න උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේදය ඒ සඳහා හොඳ සැලසුමක් එක්ක අර මාසයක් ආරම්භකදී මාසකදී මම කියන්නේ සැලසුමක් ඇති කරගන්න විදිය අන්න ඒ වගේ මාසෙන් මාසෙ සැලසුමක් ඇතුව නිවැරදි ආකාරයෙන් කරන්න අත්‍යවශ්‍ය වියදම් කපහරින්න අපිට අමාරුයි කරන්නත් බෑ මොකද ඒවා විය යුතු දේවල් ඒ වුණාට අනවශ්‍ය විදිහෙන් තමයි බහුලවත්වය පෙන්වන්න කරන්නේ ඒක නිසා ඒ තත්ත්වයන් නිසි පාලනයක් ඇතුව කරගන්න වෘශ්චික ලග්න හිමියෝ කටයුතු කරනවා මොකද මේ කාල සීමාව තුළ වෘශ්චික ලග්න හිමියන්ට යම් කිසි ආකාරයකින් සැලසුම් ඇති කරගන්න ඒ දේවල් තුළ ඉලක්කයකට යන්න හොඳ බුද්ධියකුත් පවතිනවා එහෙනම් බුද්ධිය භාවිතා කළ යුතු තත්ත්වයක් තියෙනවා වාසනාවත් උපරිමෙන් තියෙනවා එහෙනම් බුද්ධිය මේ කාලේ යහපත් හැබැයි බුද්ධියයි වාසනාවයි එකට සංකලනය කරගන්න ඔබ තවත් සූක්ෂම විය යුතු කාල පරිච්ඡේදය මොකද මේ කාල සීමාව තුළ යම් කිසි ආකාරයකින් අර සකසුරුවම්ම කටයුතු කරන්න වග බලා ගන්න වෘශ්චික ලග්න හිමියෝ මොකද ඒ තරම්ම යහපත් කාලයක් තියෙන මේ කාලේ තප්පරයක්වත් අපතේ යවන්න එපා කියලායි මම මේ පුන පුනා කියන්නේ. ඒ වගේ මේ කාල සීමාවතල හොඳ ධනලාභ ඇති වෙන කාල පරිච්ඡේදයක් හදිස්සි ධනලාභ වගේම ටිකක් හොඳ දැවැන්ත ධනයක්ට උරුමකම් කියන්න හැකියාව පාදන. දැන් මෙහෙමයි ඔය ධනලාභ කිව්වසනේ
බහූතරයක් දෙනා හිතන මේ ලොතරයි වාසනාවල් ස්විප් ටිකට් ඇදෙනවා කියලා. ඒ තත්ත්වේ හිතන්න එපා. මොකද එහෙම ගත්තොත් ස්විප් ටිකට් එක ඇදෙනවා කියන්නේ ඒක වෙනත්ම තත්ත්වයක්. ඒ තත්ත්වයට පත් වෙන්න ඉතාමත්ම සූක්ෂම පිහිටීමක් යන්න ඕන බේ පුද්ගල කෙන්සටහන් තුල පවා සමහරු මේ දැන් මම දැක්කා ජ්‍යොතිෂ වේදනුත් මේ ඔබට 2 කෝටි එක ලිතරයියක් ඇදෙනවා යනම් මනම් කියලා ඒ කියන විදිහම මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් මේ දේවල් මුලාව සඳහා කියලා. නමුත් ධනලාභ තියෙනවා. ඔතන ධනලාභ ඇති වෙන මාර්ග සෑහෙන තියෙනවනේ. අපිට ලොතරැයි වාසනාවක් දැන සමහරුන්ට ලොතරැයි වාසනාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ විතරනේ මේ රැකියාව තුළ රැකියාව වෙනස් වෙලා දැන් රැකියාව ඉවත් වෙද්දි ඔන්න ඔබට ඒ රැකියාව තුළ තියෙන ලැබෙන්න තියෙන ලොකු දීමනාවක් අර ඉතුරු වෙච්ච ධනයක් හම්බ වෙනවා. ඒක ධනලාභය. එහෙම නැත්නම් පරම්පරාවෙන් උමුරුම වෙන තියෙන එකක් නැත්නම් ව්‍යාපාර තුළ දැවැන්ත ලාභ ලබන්න නොසිතූ ආකාරයේ සාර්ථකත්වයක් කරගන්න හැකියාවක් මේ කාලේ තියෙන. ඒවත් ධනලාභ තමයි. ඔය වගේ ගොඩාක් කාරණා තියෙනවා. නැත්තම් ඔබ මේ ඊට කලින් කාලෙකට කලින් ණයක් දීලා ඒක ලැබුණ නැහැ ඔබත් හිතින් අතහැරලා තිබුණා. ඒ වගේ දේවල් ලැබෙන්න පුළුවන් කුමන හෝ ආකාරයකින් ඔබ බලාපොරොත්තු නොවුණු ධනයක් ලැබෙන කාලය. ඒක ලොතරැයි වාසනාවක් විතරක් කියලා හිතන්න එපා. සමහරු ඕකට ලොකුවට තර්ක කරනවා. ඒකයි ඒක තේරුම් ගන්න ධනලාභයක් කියන්නේ ලොතරැයි වාසනාවක් විතරක් නෙමෙයි කියන එකට තියෙන කොහොම හෝ තත්වයක් තුළ මේ කාල පරිච්ඡේද තුළ වෘශ්චික ලග්න හිමියන්ට අතිශයම යහපත් ධන රටාවක් නිර්මාණය වෙනවා වගේම ලැබීම් අතින් අතිශයම යහපත් කාල පරිච්ඡේදයක් තමයි මේ ගුරු මාරුව වීමත් එක්ක සිදුවෙන වෙනසයි. අනිකුත් ග්‍රහ පීඨීමුයි සියල්ල සලකා බැලීමේදී යම් කිසි ආකාරයක් දෙන. ඒ වගේම මේ කාලය අර වෘශ්චික ලග්න හිමියා සාමාන්‍යයෙන් ටිකක් අර කුජගේ ලග්නයන්නේ. ඉතින් තත්මතුලට හදිස්සි ඉක්මන්කාරී ක්ෂණයෙන් කීපෙනවා යම් කිසි ආවේගශීලී ඔන්න වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවානේ. හැබැයි විශේෂයෙන්ම මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ දැන් ගුරු මාරුව බලපාන 2025 මැයි මාස 14 දක්වා කාල සීමාව තුළ ඔතන කොටස් කීපයකට බෙදෙනවා. ජුනි 14 කාල සීමාව, ජුනි 14යි අගෝස්තු 21යි කාල සීමාව, අගෝස්තු 21යි ඔක්තෝබර් 18යි කාල සීමාව. ඔක්තෝබර් 18 වෙනිදා විදි ගුරු ග්‍රහය වක්‍රභාවයට පත් වෙනවා. පෙබ්‍රවාරි 4 වෙනිදා දක්වා ඉරසාය නිවෘත්ත වෙලා මැයි 14 දක්වා කාලය සිදු වෙනවා. ඉතින් ගුරුගේ විශේෂත්වය තුළ යම් කිසි කාල පරාසයෙන් වෙන් වෙනවා. ඔය අතර ඔය ජනවාරි මාසයේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඔබ යම් තාදුරට ඉවසීමෙන් ගොඩාක් දුරට හරි සැහැල්ලුවෙන් අන්නට අතිශයෙන් කරුණාවන්තව කටයුතු කරන්න පෙළඹෙනවා. තරමක් දුරට වෘශ්චික ලග්න හිමියන්ගෙන් අර දකින්න නොලැබෙන තරම්ම නිවුණු ගතියක් මේ කාල පරිච්ඡේදය තුළ දැනෙනවා. හැබැයි මේ ජනවාරි මාසයේ දක්වා කාල සීමාව තුළ ඊයින් පස්සේ නම් චුට්ටක් ඔන්න ඔය ආවේගශීලීත්වය ටිකක් ප්‍රකෝපකාරීත්වය ආය අර තමන්ගේ අර ජම්මෙට වරා පුරුද්ද ලොකුයි වගේ අර නිරායාසෙම උපතින් මුරුමුකම් කියන ඒ ශෙනික කෝප වීම වෘශ්චික ලග්න මියන් තුළ ක්‍රියාත්මක කරන. නමුත් අර මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයි ඔබ මේ රැකියා ස්ථානය තුළත් රැකියා කරන තැන වුණත් හැමෝටම හරි කරුණාවන්තව කටයුතු කරන මේ ජනවාරි මාසය දක්වා කාල සීමා තුළ. ඒ වගේම හැමෝටම යම්කිසි ආකාරයකින් සහාය දක්වමින් නිකක් හොඳ හිත දිනා ගනිමින් යනවා ගමනක්. ඒ වගේම අර ඔබට දැන් රැකියාවේ ස්ථානයේ දියුණුවක් අත් වෙද්දී ඒක අපේ රටේ තුළ සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඒක අපි සැලකිලිමත් විය යුතු තත්ත්වයක්. නිරායාසයෙන් ඔය ඔබට ඊර්ෂ්‍යාකාරයෙන් සතුරුකම් කරන අර දියුණුව බලන් ඉන්න බැරිව තමන්ගේ යම් කිසි ආකාරයකින් තියෙන අඩුපාඩුකම් තුළ තියෙන පසුබෑම් ඔබට ඔබේ සාර්ථකත්වය දැකලා ඒව ඊර්ෂ්‍යාවට පෙළඹගෙන සතුරු කරදර යම් කිසි කකුලෙන් අදින්න ප්‍රශ්න ගැටලු ඇතිකරන්න ඔන්න උත්සාහ දරන තත්ත්වයක් පෙන්නුම් කරන එක නිසා පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ දේවල් තුළ ඒ දේවල් එක්ක ගැටිලා ඒ දේවල් එක්ක ඔවුන් සමග ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔබ කරන සූක්ෂම ඔවුන් ගැන හොඳ සැලකිලිමත්ව නිහඬව මොකද්ද කරන්න කියලා බලාගෙන ඔබ ඔබගේ කටයුතු ඔබේ පාඩුවේ කරන් යෑම තමයි කළ යුතුම කාරණාව. ඒක නිසා ඔන්න වෘශ්චික ලග්න හිමියෝ මේ තත්ත්වයන් තුළ බුද්ධිමත් විය යුතුයි. ඔබ එක්ක තරංකාරීත්වයක් ඇති පුද්ගලයින් එක්ක කටයුතු කරද්දී ඔවුන්ගේ යම්කිසි ආකාරයකින් ඔය කකුලින් ඇදීම් වලවල් වලට දැමීම ඔන්න වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවා. හැබැයි කුමන හෝ තත්ත්වයක් වල තරඟක තුළ ඔබට ජයග්‍රහී බවක් ඇති වෙන නිසා ඔබට හැම වෙලෙම ඒ තුළ සාර්ථකත්වයක් ඇති වෙනවා. හැබැයි සතුරා සුළුෙන් තකන්න එපා. විශේෂම සතුරට වඩා අර මිතුරු වෙසින් ඉන්න සතුරා සුළුෙන් තකන්න යන්න එපා මේ කාල පරිච්ඡේද තුළ. මොකද හේතුව අර ඔබට හිත මිතුරු අය ඔබට සහාය දක්වන අයව යම් කිසි ආකාරයකට බා ගන්නවා කියන්නේ අන්න ඔවුන්ගේ පැත්තට නම්මාගෙන මුදල් විසික් කරලා නැත්නම් ඔය වෙන වෙන වරප්‍රසාද දීලා ඔවුන්ගේ පැත්තට නම්මාගෙන අන්න ඔබගේ තියෙන රහස් දැනගන්න ඔබට ප්‍රශ්න ඇති කරගන්නත් පෙළඹෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒක නිසාමයි
මංකිවපට සැලකිලිමත් වෙලා ඉන්න දුරඉන්න හතරටත්තරා ළඟඉන්න මිතුරාගෙන් කියලා. ඒවගේ මේ යම්කිසිකර ව්‍යාපාර කටතු කරන වෘෂ්ික ලග්නහි මෙන තේතත්වය තියෙන මො හතු ඔවන්ගේ මේ ව්‍යාපාර කටතු සාර්ථකරගන්න උපරිම හැකියාදන මේ කල ඔබේ ව්‍යාපාර නාමය පතල කරගන්න ඔබේ ව්‍යාපාරය ටිකක් ඔබ ඉන්න සීමට වඩා දීප ව්‍යාප්ත කරගෙන ටිකක් ඉදිරියට ගෙනියන්න ඒතු තුළ ඔබගේ ව්‍යාපාර ගැන අනිකිතයි කතාබා වෙන ඔබට වැඩිපුර යම්කිසි ආකාරක පාරිභෝකින් ආකර්ශණ තත්වයක් ව්‍යාපාර දියුණුවන තත්වය එක ව්‍යාපාරන ව්‍යාපාර කීපයක් ඔබට එකවර කරන්න හැකියාවක් මේ කාලෙකින් ද ආදාය මාර්ග කීපයක් සකසා ගන්නී ආදාය මාර්ග සියල්ල සාර්ථක කරගැනීම හැකියාවකුත් මේ කාල සීමතුළු වෘෂික ලග්න ක්‍රියාත්මක වෙන ඔය කරන් යද්දි අන්න ව්‍යාපාර තුළ තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඒ තරඟකාරීත්වය තුළ ඔබට තරඟකරුවන් මුණ ගැහෙනවා. ඔන්න තරඟකරුවන් ටිකක් ඔබට යම්කිසි ආකාරයෙන් ප්‍රශ්න කරදර ඇති කරන්න ඔබේ ව්‍යාපාරයේ දියුණුව දැකලා ඒ කඩාවට්ටන්ද යම්කිසි ආකාරයේ එක එක උපක්‍රමශීලී කටයුතු කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක නිසා ජුට්ටක් ඒ පැත්තෙන් ප්‍රවේශම් වෙන්න කුමන හෝ ගැටලු කරදරයක් මත කරත් ඔබට ලොකු හානිය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ පොදු පලාපලයක් ඔබේ උපන් කේන්සරන් තුළ පිහිරීම එක සමාටය සතුරු කරදර ක්‍රියාත්මක වෙන්න තිටකට පවතිනවා. මොකද හේතුව ඔබ කොතරම් දුරට ඔබගේ සේවක සේවිකාවන්ට යහපත් ලෙස සැලකුවත් ඔවුන්ට උපරිමෙන් කරුණාව දැක්වුවත් ඔය ඒ වගේ තරංකරුවට ඔවුන්න පොඩ්ඩක් ඔබ ඔවුන්ගේ පැත්තර නැඹුරු කරගෙන රහසිගතව රහසේ අන්න රැකියාව ගැන කිව්වා වගේම ඔබ තුළ ක්‍රියාත්මක වෙන විශේෂ දේවල් අර ඔබ තුළ තියෙන සැඟවිච්ච දේවල් ඔබේ ව්‍යාපාරය තුළ තියෙන රහස් අන්න ව්‍යාපාරය අඩපණ කරන්න එක එක උපක්‍රම යොදන්න හේතු කාරණා දැනගෙන නිසා ටිකක් මෙහෙමයි හැමෝටම වැඩ කරන අයට සහාය දෙන කරුණාව දක්වන්න ඔවුන්ට සහාය වෙන්න ඔවුන්ට හිතවත් කම්පනේ සියලු දේ සිද්ධ කරන්න. හැබැයි හැම වෙලෙම සැලකිලිමත් වෙලා ඉන්න කටයුතු කරන්න මේ වෙලায় කිසිම කෙනෙක් ඔනට විශ්වාස කරන්න යන්න එපා. ඔබ ව්‍යාපාර කරන ව්‍යාපාරය තුළ තියෙන ඔය මූල්‍ය මේ යම් කිසි ආකාරයෙන් ගිණුම් තත්වයන් ස්ටොක් තත්වයන් මේ හැම දෙම නිසි ලෙස හැම වෙලෙම සලකලා බලන්න. කිසිම අවස්ථාවක් කාටවත් දෙන්න එපා වංචාවක් කරන්න. කිසිම අවස්ථාවක් දෙන්න එපා ව්‍යාපාරේ කඩාවටන්න හේතු කාරණා දෙන්න. හැම වෙලෙම ඔබ උපරිම අවධානයෙන් ඔබේ ව්‍යාපාර තත්ත්වය තුළ කරන් යන්න උත්සාහ කරන්න. අන්න එතකොට ගැටලුවක් මත කරන්න ඔබට හැකියාව පවතින්නේ නැහැ. අපේ රටේ තත්ත්වය ඒකයි. කොතරම් ඔබ හොඳින් කරත් වෙන වෙන වාසි පෙන්නුම් කරපු ගම මිනිස්සු වෙනස් වෙනවා. අන්න ඒකයි තත්ත්වය. ඒක නිසා ඕනට කිසිම කෙනෙක් මේ කාල පරිච්ඡේද විශ්වාස කරන්න එපා. ඔබේ ව්‍යාපාරය තුළ ප්‍රබල යහපත් ආදාය මාර්ග සකසා ගන්න ලාභ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතින නිසා උපරිමයෙන්ම ඒ තත්ත්වය තුළ නැඹුරු වෙලා කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදයේ තප්පරයක තපත යවන්න පුළුවන් තරම් ඒ තත්ත්වයන් තුළ සාර්ථක වෙන. ඉතින් ඒ තත්ත්වය යහපත් පෞල් ජීවිත කුටුම්භ ජීවිත ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ පෞල් ජීවිත කුටුම්භ ජීවිතයේ පහුගිය කාලයට සාපේක්ෂවම නම් විතරක්ම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. යම්කිසි ආකාරයකින් ඔබ හිතලා බලලා ඔබ ටිකක් බුද්ධියෙන් කටයුතු කරන පහුගිය කාල සීමා තුළ මොකද්ද ප්‍රශ්න ගැටලු මතුවෙන්න හේතු කාරණා වුණේ අන්න ඒ ගැටලු ඒ දේවල් ආය නොවෙන්න උපරිමයෙන්ම බගවලා ගන්න පුළුවන් තරම් අර හැකි පමණින් හෝ පාලනය කරගෙන ඔබ උත්සාහ දරනවා. නමුත් අර පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් කොහොමත් ඇති වෙනවා. හැබැයි අර ඔබට විශේෂ වශයෙන්ම රැකියා ස්ථානය තුළ යම්කිසි ආකාරයකින් ඔබගේ ඉවසීම පාලනය තියෙනවා, ව්‍යාපාර තුළ පාලනය තියෙනවා, ගෙදරට පිට තිබ්බට අර ගෙදර ඇතුලේ ඉවසීම එතරම්ම නැහැ. ටිකක් ක්ෂණික කෝප වෙන්න සමහරක් වෙලාවට හේතු කාරණා දෙන පොඩ ඉවසලා ඉවසලා තමයි කෝප වීම වෙන්නේ. නමුත් එහෙම තත්ත්වයක් පෙන්눔 කරනා වගේම අර ඔබ තුළින් සිදුවෙන්න උන යුතුයකම් නිවසට පැහැර ඇරෙන කාල පරිච්ඡේදයක් ඒවා හේතු කොටගෙන අන්න يعني ඔබගේ පවුලේ අය ඔබ සමග එතරම්ම හිත හොඳ නැතින වෙන්න අමනාපකම් ඇති වෙන්න හේතු කාරණා යෙදෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. චුට්ටක් කෘෂික ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදවල ගෘහ ජීවිතය තුළ නම් සෑහෙන දුරට යම්කිසි ආකාරයකින් පොඩි ආත්මාර්ථකාමීත්වයක් පෙන්눔 කරන තමන් ගැන පමණක් සිතා කටයුතු කරන තත්ත්වයක් පෙන්눔 කරන ඒ කාරණා හේතු කොටගෙන පවුලයාගේ සහාය නැත්තේනේ. හැමදාම පවුලයා ඔබට ඉන්නවා. නමුත් අර ඔවුන්ගේ තියෙන අර ප්‍රිය මනාප භාවයක ඔබ ගැන තියෙන යම්කිසි ආකාරය යහපත් ප්‍රතිරූපයට හානි කරන්න ඒ ඔබ තුළ තියෙන තමන් ගැන පමණක් හිතලා අර ගොඩාක් දුරදිග හිතන්නේ ඒක ඔබ හිතාමතාම වෙන ආත්මార్థකාමීත්වයක් නෙමෙයි. නමුත් નિરાයාසයෙන් ඒක ඔබ දුරදිග නොසිතීමත් එක්ක ඇති වෙන තත්ත්වයේ හේතු කරගෙන පත් වෙන්න හේතු කාරණා යදෙනවා මේ කාල පරිච්ඡේද තුළ. ඒ වගේ මේ කාල සීමා තුළ පෞල් ජීවිත කුටුම්භ ජීවිතයේ සැමියා බිරිඳ කියන කාරණා තුළ තිබිච්ච ප්‍රශ්න ගැටලු ටිකක් අවම වෙන තත්ත්වයක් පෙන්눔 කළත් ඔය විටෙන් විට තියෙන සාමාන්‍ය තත්ත්වයන් නම් මතුවෙන එක නම් ඉතින් හිතන දේවලුත් නෙමෙයි. ඒවත් ඉතින් පෞල් ජීවිතවල තියෙන. හැබැයි තව ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඔබ උත්සාහ දරන්න. මේ කාලේ කාර්ය බහුලත්වයත් එක්ක රැකියා වෘත්තිය තුළ ව්‍යාපාර තුළ කාර්ය බහුල වීමත් එක්ක ටිකක් මනස ව්‍යාකූල වීමත් එක්ක මේ දේවල් අර පෞල් ජීවිතය ඇතුලේ පොඩ්ඩක් එළියට එනවා. ඒ නිදහස අවම්භාවය නිසා පොඩ්ඩක් ඔය කෝපයට පත්වීම සිද්ධ වෙනවා. අනේ ඒ තත්ත්වයන් ටික පාලනයක් ඇතුව කරගන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේද තුළ. ඒ වගේම දරුවන්ගේ කටයුතු සඳහා මේ කාල සීමා තුළ වැඩි වශයෙන්
මහන්සිනක දරුවන් අසනීපයන දරුවන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න හේතු කාරණා යෙදෙනවා. එනිසා ඒක නම් ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන විශේෂ සැලකිල්ලක් දක්වලා මොකද දරුවන්ගේ කටයුතු නැත්තම් මොකද හේතුව දරුවන් අසනීපෙන්න ඔය රෝහල් ගතකරන වැඩි කාලයක් ඒ තත්ත්වයන් තුල යන්න ඒ අසනීප නිසා ඔබ කාලය ඒ තඳා වැය කරන්න සිද්ධ වෙන තත්ත්වය පෙන්නුම් කරනවා. ඒක නිසා ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය තුල. එක පැත්තකින් ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල ගොඩක් සැලකිලිමත් වී යුතුම කාරණාව තමයි දරුවන්ගේ යම්කිසි ආකාරකින් මනස තුළ යම්කිසි ආකාරයෙන් පොඩි අලසකම පොඩ්ඩක් අර පසුබසින ස්වභාවයක් යම්කිසි ආකාර හුදෙකලා වෙලා ඉන්න දරන උත්සාහයක් දරුවන්ගේ නිකන් මනස තුළ ඕන දරුවන් කියන දයක් අර කාර්යක්ෂම ක්‍රියාශීලී යන අනේ ක්‍රියාශීලී බව අඩු වෙන්න හේතු කාරණා එදෙනවා. ඒක නිසා පොඩ්ඩක් දරුවන්ගේ මනසට යහපත් දේම ඇතිවන විදිහට පුළුවන් තරම් උත්සාහ කරන මේ කාල සීමාව තුළ වැරදි මනසට ඇතුළන්න ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම කුඩා දරුවෝ ඉන්න වෘෂිකලක් නෙමෙයි ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. එක පැත්තකින් කතා කරමු මේ කාල පරිච්ඡේදයේ ඔය ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පාදිනවා මේ කාල සීමාව තුළ. ආදරයට තියෙන නැඹුරුව පොඩ්ඩක් ඔබ අඩුයි. ඒ වගේම ටිකක් අර ඔබ මේ කාල පරිච්ඡේදය තුළ අර තනිව ජීවත් වෙන්න ආසාවක් පොඩ්ඩක් පෙන්නුම් කරනවා. ඒ නිසාම ඔය තරුණ තරුණියන් අතර පොඩි පොඩි ගැටලු කාර්ය තත්ත්වයන් ඇති වෙන්න ආදර සම්බන්ධතා තුළ පොඩි පොඩි පසුගාමීත්වයක් ඇති වෙන්න හේතු කාරණා යෙදුනත් හැබැයි මේ තත්ත්වයන් තුළ ඔය විවාහයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කටයුතු කරන අයට අතිශයින් යහපත් කාල පරිච්ඡේදයක් වෙන විවාහ ජීවිතයට ඇතුළත් වෙන යහපත් විදිහේ ඒ සහකාරය සහකාරියන් ලැබෙන්න හැකියාව පාදන විශේෂ වශයෙන් මේ කාල පරිච්ඡේද වල ඔන්න ඔන්න වෘශ්චික ලග්නමියන්ට විවාහ යෝග උදා වෙන වසරක් මේ ගුරු මාරුවත් එක්ක සිදු වෙනවා. ලබන වසරේ මැයි 14 දක්වා කාල සීමා තුළ. ඉතින් ඒ තත්ත්වයන් තුළ තමන්ගේ යම්කිසි ආකාරයකින් ඔබගේ ඒ කේන් සටහන් තුළ තියෙන පිහිටීම් ගැළපීම් එක්ක නිවැරදි කාලයන් වෙන් කරගනිමින් කටයුතු කරන උත්සාහ ගන්න. ඒ වගේම මේ කාල සීමා තුළ ඔන්න ඔබේ ආදර සම්බන්ධතාවලට වැඩිහිටියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වැඩිහිටියන් කියන්න බලාපොරොත්තු හිටියන ඔන්න මේ කාලේ ඒ සඳහා යහපත්. ඒ වගේම යම්කිසි විරෝධතාවයක් තිබෙනයි විරෝධතාව ඉවත් වෙලා ඔන්න සියලු දෙනාගේ ආශිර්වාද ලැබෙන කාල පරිච්ඡේදයක්. ඉතින් විශේෂයෙන් මේනම් විවාහයන්ට යොමු වෙනවන යහපත් කාලයක්. හැබැයි මේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉඳලා පෙබරවාරි 4 දක්වා කාල සීමා තුළ ගුරුගේ වක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඒ වක්‍ර වීමත් එක්ක යම්කිසි ආකාරයකින් ඒ කාල පරිච්ඡේද තුළ වෙන් කරගන්න නැතිව අනිත් කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් උත්සාහ දරන්නේ විවාහය සම්බන්ධ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න. ඒ පැත්තෙන් ඒ කාලෙන් යහපත්. හැබැයි ඔබගේ උපන් කේන් සටහන් තුළ ගුරු ග්‍රහයා වක්‍රව හිටපු අය ඉන්නවනේ. අන්න ඒගොල්ලන්ට ඔය වක්‍ර කාල පරිච්ඡේදේ ඔය යහපත් ප්‍රතිඵල බලාපොරොත්තුව උපරිමම සිදුවේ. ඒ කාල පරිච්ඡේදයක් අර කියපු ධනයෝග ක්‍රියාත්මක වෙන්න පවා වෙන කාලයක්. ඉතින් ඒ නිසා මේ කාල පරිච්ඡේද තුළ ඒ තත්ත්වයන් තුළ කටයුතු කරන්න වග බලාගන්න. ඒ පිහිටීම් උපන් කේසරණ තුළ ගුරු ග්‍රහයා වක්‍ර වෙලා හිටපුවාට තමයි මම මේ විශේෂ කාරණාව කිව්වේ. අනිත් අයට සාපේක්ෂව මුලින්දන් කියපු දේවල් ඒ ලෙසම බලපාවි. මේ කාල සීමා තුළ අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් නම් මේ කාලය වෘශ්චික ලග්නෙමේ අධ්‍යාපනය නැතරම්ම හොඳ නැඹුරුවක් පෙන්වුම් නොකරන කාල පරිච්ඡේදයක්. උත්සාහයක් උනන්දුවක් නැහැ. පොඩ්ඩක් කම්මැලි ඔහේ පාඩුවලා ඉන්න නොයිකුත් නොයිකුත් දේවල් වලට විටින් විට ඔලුව යනවා. එක තැනක නැහැ කිසි බුද්ධියකින් කටයුතු කරන්නේ. දුරදිග බලන්න තිය තත්ත්වයන් නම් විශේෂ වශයෙන්ම පාසල යන වයසේ වෘශ්චික ලග්නෙමේ යන පෙන්වුම් කරන එක නිසා ඒකට සැලකිලිමත් කටයුතු කරන්න. ඔන්න වෘශ්චික ලග්නෙහිමි දරුවෝ එන දෙමාපිය මේක අහන් ඉන්න නම් දරුවෝ කෙන ගොඩාක් සැලකිලිමත් වෙන දරුවන් මේ කාලේ නොමග යෑමේ සම්භාවිතාවය ඉතාලයි. දරුවන්ගේ රවට්ටල දරුවන්ගේ වැරදි දේවල්ට යොමු කරගන්න පොළඹෙන අය විශේෂ වශයෙන් මේ කාල සීමා තුළ ක්‍රියාත්මකයි. චුට්ටක් සැලකිලිමත් කටයුතු කරනවා වගේම ඒව තුළ දරුවන්ට තරවටු කරන්න මේ දරුවන්ට මේ කාලාවේ පුළුවන් තරම් ඕනේ මනසට සහනය සහ අර ආදරය රැකවරණය. ඒ නිසා පුළුවන් තරම් දරුවන්ට මේ කාල සීමා තුළ ඔන්න වෘශ්චික ලග්න හිමියන්ගේ දරුවෝ ගැන නෙමෙයි කියන වෘශ්චික ලග්න හිමි දරුවෝ ගැන කියන්නේ. ඔන්න පොඩ්ඩක් වැඩිපුර ඔවුන්ට ආදරය රැකවරණය ලබා දෙන්න උත්සාහ කරන්න. ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරන තත්ත්වයටපත් වෙන ඔවුන් ඇවිල්ලා පොඩි ප්‍රශ්නක් යෝගාම අර කේන්ති අරන් ඔවුන්ගේ ඇඟට කඩාපාත් වෙන්නේ නැතුව එහෙම නම් දරුවෝ අර තියෙන ප්‍රශ්න කියන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන් පුළුවන් තරම් මැලි වෙනවා. ඒ දේවල් නොකිය ඉන්නම උත්සාහ කරනයි. කිව්ව ගමන් ඇඟට ගොඩ වෙනවනේ. එහෙම නෙමෙයි. පුළුවන් තරම් මේ ප්‍රශ්නයක් කතා කරපම ඔවුන්ට හිතට දැනෙන විදිහට මේ දේවල් කතා කරාම ඔවුන් තියෙන ප්‍රශ්න ගැටළු ඔබට කියනවා. අන්න ඒ වගේ තත්ත්වයක් උදා කරගෙන උත්සාහ කරන නැත්තම් මේ දරුවෝ මේ කාල සීමා තුළ තරමද්දුරට අර තමන්ගේ නිවස තුළ සහනෙන් නැති වුණාම ඔන්න රැවටිලිකාරයන් රඟපාන අයට අහුවෙලා ඒ වගේ ප්‍රශ්න ඇති කරන්නේ නොමග යන්න ඉඩකඩ බහුලයි. ඒ නිසා අධ්‍යාපනයෙන් පොඩ්ඩක් පරිබාහිරව කටයුතු කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය. හැබැයි උසස් අධ්‍යාපන කටයුතු තුළ යහපත ළඟා කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වන උසස් අධ්‍යාපන කටයුතු තුළ අන්න නොසිතූ ආකාරයේ ජයග්‍රහණ අත්කරගන්න
තමන්ගේ නම ඉදිරිට ගෞරවනාම අධ්‍යාපනික වශයෙන් සල්ලි දීලා ගන්න ආචාර උපාධි ඒ වගේම නෙමෙයි, ඊට වඩා අර අධ්‍යාපනික වශයෙන් සුදුසුකම් මත දක්ෂතාවය මත ලැබෙන ගෞරවනාම හිමි වෙන කාල පරිච්ඡේද ක්‍රම විභාග තුළ සම්මුඛ පරීක්ෂණ තුළ තරඟ විභාග තරඟ තුළ ජයග්‍රහණත් කරගන්න විශේෂිතව ජයග්‍රහණත් කර ඒ දේවල් තුළ ජනප්‍රියත්වයක්ත් කරගන්න හොඳ කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ කලාව සම්බන්ධයෙන් කටයුතු කරනවා, ක්‍රීඩා සම්බන්ධයෙන් කටයුතු කරන වන වෘෂික ලග්නෙමි දරුදරියන්ටත් ඒ තුළ සාර්ථක වෙලා ඒ දේවල් තුළ උපරිම ජයග්‍රහණත් කරගන්න ලැබෙනවා. වගේම අර මුලින් කියන පැරුගේ කලාව සම්බන්ධයෙන් ඔය කටයුතු කරන ලේඛන ශ්‍රේෂ්ඨය සම්බන්ධ කටයුතු කරන වෘෂික ලග්නෙමියන් මේ කාල සීමා තුළ තමන්ගේ නිර්මාණ තමන්ගේ දක්ෂතා කුසලතා එළිදක්වලා ඒ දේවල් තුළ ජනප්‍රියත්වයත් කරගන්නා වගේම ඒ දේවල් තුළ උපරිම වශයෙන් ඔබට මූල්‍යමය ශක්තියක් ලැබීම අතින් ධනයක් ලබන්න හොඳ කාල පරිච්ඡේදයක් මේ කාල සීමා තුළ යන ඔබේ ක්‍රියාත්මක වෙන මේ කාල සීමා තුළ ඔබගේ නිර්මාණ ප්‍රසිද්ධ ජනප්‍රියත්වයට වගේ මේ දේවල් තුළ ඔබට මුදල් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙන්න බලාපොරොත්තු හිටියනම් පොඩ්ඩක් මේ කාල පරිච්ඡේදය තුළ මෙහෙමයි ඒත්පත් සාර්ථක කරගන්න හැකියාව තියෙන අනිවාර්යෙන් ඔබට විදෙස්ගත වෙන්න හැකියාව තියෙන නමුත් චුට්ටක් ප්‍රවේශම් වෙන්න ඔය බුරු කාර්යයන්ට අසු වෙන පොඩි ඉඩකඩකුත් පවතින නිසා. හැබැයි කුමන හෝ මට්ටමක් තුළ ඔබට විදෙස්ගත වීම හැකියාව පවතිනවා. හැබැයි ගිහිල්ලත් කරන කියන දේවල් කාවද ආශ්‍රය කරන්නේ, ඇයි මම මේ විදෙස්ගත වුණේ කියන දේ හොඳට හිතේ තියන් කටයුතු කරන්නේ නැත්නම් ඔය ගිහින් වෙනත් නොගැලපෙන දේවල්ට නොගැලපෙන ඇසුරුකම් වලට පැටලිලා ජීවිතේ නිකන් අර ආපස්සට රැඳෙන්න හානි කරගන්න හේතු කාරණා යේදී හැකි බැවින් මේ කියන්නේ. ඉතින් වෘත්තීය කටයුතු සඳහා රැකියාවක් බලාපොරොත්තු වෙන විදෙස්ගත වෙන බලාපොරොත්තු වෙන මේ කාල පරිච්ඡේද තුළ ඒ හැකියාව පදවන නමුත් චුට්ටක් ඉතින් මූලික කාලෙදී ටිකක් කට්ටක් කාලා ටිකක් දුක් විඳලා දැන් ජීවිතේ යම්කිසි කලකිරීම පවා ඇති වෙන්න හේතු කාරණා දෙන විදෙස්ගත වෙන අයට. හැබැයි ඒ කාරණා තුළ මේ අවුරුද්ද ඉවසීමෙන් ඉන්න ඉතින් පොඩි කාලයක් අවුරුද්දකුත් නැහැ. ඒ කියන්නේ මේ පොඩි පොඩි අනිත් ග්‍රහයන්ගේ මාරුවක් එක්ක වෙනස් වීම එක්ක එක වෙනස් වෙනවා. හැබැයි මුල් කාලේ ඉවසීමෙන් සහ දරාගෙන කටයුතු කරන්න සිද්ධ වෙනව විදේශගත වෙන්න ඉන්න අයට, ඒ වගේම විදේශගත වෙලා ඉන්න අයට මේ කාල පරිච්ඡේද තුළ අතිශයම යහපත් කාලයක් ඔබට ලැබීම් ඉතාමත් යහපත්. මේ කාල සීමා තුළ ඔබත් ඔන්න එහෙම මේ පාර්ට් ටයිම් ජොබ් ටිකක් කරලා කීයක් හරි වැඩිපුර හොයාගෙන උත්සාහ දරන කාලයක්, ඔහේ ඉන්නකම මෙහෙ ව්‍යාපාර කරමන බලාපොරොත්තු කාලය, ඒ හැම දෙයකම අතිශයින් යහපත් කාල පරිච්ඡේදය නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ කාල සීමා තුළ මේ කාලෙන් අර හැමදාම කියන වගේ තප්පරයක් අත අපතේ නොයා උපරිමයෙන් ප්‍රයෝජන ගන්න වග බලා ගන්න ඒ තරම් යහපත් කාල පරිච්ඡේදයක් ගෙවන නිසා ශරීර සෞඛ්‍ය ගැන කතා කරමු. මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ශරීරයේ උදරයේ ආශ්‍රිතව පහත බඩ ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් නම් පෙන්눔 කරනවා. මේ කාල සීමා තුළ විශේෂයෙන්ම වගුඩු සම්බන්ධයෙන් අක්මාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම තව පැත්තෙන් ගත්තාම මේ කාල සීමා තුළ රුධිරය සම්බන්ධයෙන් රුධිර ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන එකට පවතිනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න උත්සාහ දරන මේ කාල සීමා තුළ උපරිමයෙන් මේ කාලයේ සෞඛ්‍ය ගැන සැලකිලිමත්ව විධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද හේතුව වෙන්නේ යහපත් කාලයකදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ අපේ සෞඛ්‍ය ගැන. මොකද සෞඛ්‍යයෙන් ඒ යහපත් කාලේ සිද්ධ විය හැකි බාධාවල් අපි පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. මොකද දැන් හොඳට හම්බ කරන්න, හොඳට රැස්සවල් කරන්න, හොඳට කටයුතු කරන්න හොඳ කාලයක්. එහෙනම් ඒවට බාධා වෙන්න එළෙන ප්‍රධානම තැනක් තමයි මේ සෞඛ්‍ය මේ ගැටලු කාර්ය දත්තයන්. ඒ නිසා සෞඛ්‍ය යන සැලකිලිමත්ලා කටයුතු හම්බ කරන්න ඕන, කටයුතු කරන්න ඕන. ඒ දේවල් හැමදේම කරන්නේ සෞඛ්‍ය යහපත් ලෙස පවත්තන් ගියොත් විතරයි. ඒ නිසා පුළුවන් තරම් සෞඛ්‍ය සැලකිලිමත් කටයුතු කරන් යන්න, නිවැරදි ලෙස නිවැරදි සෞඛ්‍ය රටාව පවත්තන් යන්න, ආහාර රටාව, ව්‍යායාම රටාව, ඒව හැමදේම නිසි සැලසුමක් එක්ක හැමදේම කරන් ගියොත් ඔබට මේ කාල සීමා තුළ ඒ දේවල් ටික තුල අඩුවෙන්නේ අසනීපලෙන් එන බාධක අඩු කරගන්න හැකියාව පාතිනවා. මොකද ඔබට කල් තියා දැනගන්න ලැබුණා මේ දේවල්. එතකොට මේ දේවල් තුල ඔබ යම් කිසි ආකාරකින් මේ දේවල් සුළුදනමින් ඉන්න දැන් දැනගෙන මට මේ කාලසීමා තුළ මේ වගේ අසනීප වෙනවා. එහෙනම් මම මේ දේවල් ඇති නොවනදී ආහාර ගන්න වග බලා ගන්න ඕන. පොඩ්ඩක් වෛද්‍ය පරීක්ෂණ කරලා මේ වගේ දේවල් මූලික අවධිය තියනවා. මේ දේවල් වලට උපරිමයෙන්ම මූලික අවධියදීම ඒ කරන්න ඕන ප්‍රතිකාර ප්‍රතිකාරම කරලා මේ දේවල් අර මූලික අවස්ථාවදීම ඒවා නැති කරගන්න පුළුවන්. එතකොට අතිශයම යහපත් වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් මේ වැඩසටහන ටිකක් දීර්ඝ වෙනවා. ඒකට හේතුුනේ මේක වසරක වගේ කාල පරිච්ඡේදයක් වුණ දෙල විශේෂිත කාල පරිච්ඡේදයක් ගැන කතා කරන දෙයක්. ඒ නිසා විනාඩි 40ක් කියන දේ ඒක ඇත්තටම සාධාරණ තත්ත්වයක්. තව පැත්තකින් සමහරු ඔය චෝදනා කරනවා එකම දේ ගැන ටිකක් වැඩිපුර කියවනවා ටිකක් බයිලා නම් මොකද මේ ඒකට හේතුව මේකයි. හැමෝම එක බුද්ධි මට්ටමේ නැහැ. සමහරුන්ට යම්කිසි දෙයක් කියවුවාම යම්කිසි ආකාරකින් ඒ දේවල් අර කිව්වසනින් අර මුල් ටිකෙන්ම තේරුම් ගන්නවා. හැබැයි සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. පැහැදිලිම කාරණාව අර මම ධනයෝග සම්බන්ධයෙන් කියපු කාරණා. දැන් ධනයෝගයක් කිව්ව ගම අන්න ගිහිලා ස්විප් ටිකට් ගන්න ගත්තොත් හැමෝම තිය අතේ තියෙන ටික නැති කරගත්තොත් මටයි බැනුම් වහන්නේ. ඒක නිසා
ඒ තෝර බේරගද මට බැනු හට කමන්න නමු බිහින් අති තින සල්ටික නතිකරග අනෙ නිසා දැන් ඔබට ධනයෝගයක් තියෙන හැබේ ධනයෝග එන්න පැතිකඩ කීපයක් මතින ඔබ ගිහි ලොතර ගත්තුත් විතරක් ේදේ වන්න තොරේද මට වෙන් කරලා කියන්න සිද නොද එකක්නට වෙන නොම කියන්න බැහැ එතකොට මට දෙවල්ට කඩ්ල කියන්න සෞඛ්‍ය කන කතාකරොත් අන්න මේ සෞඛ්‍ය ගැටු මේ පැත්තෙන් තුර මේට එන්න මෙහමයි කරනට මේමයි කරන කියන්න නැත නිසා දීර්ග වෙනවා ඉතින් තමන්ට ගැටලුවත්තින මේ දීර්ගතාව හොඳමද ඔබ අහන්නතු ඉන්නක විතරයි එනිසා මේකට කෙටි කරන්න මේවා මෙහමයි මෙම කියලා මට උපදෙස් දෙන්න එපාමකද හේතුව මං මේ දේ කතා කරන්නේ ඔබට පමණක් නොව මේ වැඩසටහන අහන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැනතු එක කෙනා එක එක විදිහ බුද්ධි මට්ටම් වල ඉන්නයි ඒ හැමෝටම පැහැදිලි වෙන්න විදිහටයි කටයුතු කරන්න ඒ නිසා මේ කිසිම මූල්‍යමය අරමුණක් නැතිව කරන දෙයක් මම ඔබේ බුද්ධියගෙන් සටහන් පරීක්ෂා කරන්නේ නැහැ මම ඒවට මුදල් ඉල්ලන්නේ නැහැ ඒ කියන්නේ මම මුදල් අය කර හෝ නොකර කරන්නේ නැහැ මොකද මට මේක ව්‍යාපාරයක් නෙමෙයි මේක හුදෙක්ම මගේ ආත්ම තෘප්තිසා කරන දෙයක් මේ දේවල් අහලා කවුරුර ජීවිතේ ගොඩ යනවන අනතුරු වලින් ගැලවෙන ඒක තමයි මට තියෙන ලාභයක මට කෝටි ගණක් කියපුවට වඩා ලාභයි ඒ නිසා කවුරුත් කේන් සටහන් පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලන්නත් එපා මං කේන් සටහන් පරීක්ෂා කරනවා කියලා එක එක channel වලින් මුදල් අය කරලා කරනවා කියලා ආරංචියක් තිබ්බා මං ඒක ගැන විස්තර පහුගිය මාසෙට කිව්වා ඒ වගේ වට අහුවෙන්න එපා මොකද මං කවදාවත් ඒ දේ කරන්නේ නැහැ හැබැයි ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තිබ්බොත් මගේ මේ Facebook පිටුවට message එකක් දාන්න මං ඒ ප්‍රශ්න ගැටලුව විතරක් උත්තර දෙනවා පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා ලක් කිරීමක් සිදු කරන්නේ නැහැ හැබැයි මේ video අවසන් කියලා පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා ජීවිතේ ගොඩ යන්න ඔබට මේ කාලේ අතිශයම යහපත් කාලයක් වශ්‍ය කළක් නෙමෙයිනි මේ කාලේ උපරිමයෙන් ප්‍රයෝජන ගන්න හැම වෙලෙම කියන වගේ තත්පරයක් අපතේනවා කටයුතු කරන්න හැබැයි තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් සැලකිලිමත්ලා සියලු දේ සමබරව සැලසුමක් එක්ක පවත්තා යන බුද්ධියට මුල් තැන දීලා ඔබට මේ කාලේ අතිශයම යහපත් ඔබ දිනනවා දිනනවාමයි අන්නේ අදිෂ්ඨානෙන් කටයුතු කරන්න අනිවාර්යයෙන්ම ඒ දේ සිද්ධ වෙනවා ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා යම්කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා සුභ කරගන්නත් සුභ වැඩි කරගන්නත් මේ ජීවිතය යම්කිසි යහපත ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ තත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්ම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකයෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගේ ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුළ තියෙන්නේ මේ භාවනාත්මක තත්ත්වයක් මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙන මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මූණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්ව නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන් වැල්මි වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කිසි ආකාරයක කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල් රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්නම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්නවනම් වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි. බැරි අය ගැටලුවක් නැහැ. අනිත් ඒ තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතුනේ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති. ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන් වැල්මි වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටලු නැහැ තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න. බෙලි මල් තැඹු වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන ඔබ සුපුරුදු පරිදිෙන් කරන ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න. ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කාලය අතර ගන්න. පැන් කාලය අතර අරගෙන
බෞද්ධය බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටිකව පූජා කරලා පැන් කාලේ අතට අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලයක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සීල සත්‍යයෙන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි කාල ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් අරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන් කතරගම දෙවියන් සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්ත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්ම භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතය තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාව නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියන දෙන හෝ වේවා, ඔබේ දෙවියන්ට අනුව පහන තියන දෙනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්වලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්වලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ දානය, ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඕක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නැ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඕක කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම්කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රයම නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන්න උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම්කිසි ආකාරයකින් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම්කිසි ආකාරයකින් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දානට කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙන නිවැරදි, අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්න දෙකමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබගේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවස ටිකක් සැලසුම් කරලා නිදාගන්න.
මේදී හරි සාරාධයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුල ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්. ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ගන්න දේවල්, ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න, මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන් නම් මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේ මේවා නාද්දී ඔබ සබංගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑවා වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්නවා වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවනම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාවය, විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව ලැබුණා. මේක පුළුවන් නම් බ්‍රහස්පතින් දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දෙහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන් වුණා භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත්. මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට, මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු වෙන ගහයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වය දෙන්න. මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් අරන් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා. තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව ඇති. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුවා පාසල් යන විදිය දැක්කම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්ති මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයින් යහපත ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න, ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන්
ඒදේවල් ලැබෙන ලැබෙනමයි නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට අනු සහභාගි වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්වලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතේ දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොන හරි ප්‍රශ්න ගැටලුවක් මේ කියවපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස්ව නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පවතිනවා. හැබැයි මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂාවට ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බලවත් ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුනේ මිදෙනවා නම්, අනතුරකින් යම්කිසි ආකාරයක් මිදෙනවා නම් ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂාවට ලක්වීම සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලා ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රස්තක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන ඔබේ බුද්ධිය ගොඩක් තියෙන කෙනෙක් වෙන බල ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.